ආයුබෝවන් දුවේ පුතේ ගුරු කේදර අධ්‍යාපනනාලිකාව තුලින් ඔගොල්ලෝ දැන් භෞතික විද්‍යාව විෂයයටතේ විද්‍යුත් ක්ෂේත්‍ර චුම්බක ක්ෂේත්‍ර ධාරා විද්‍යුතය කියන පාඩම් තුනක් මේ වෙනකොට ඉගෙනගෙන ඉවරයි. ඒ වගේම 10 වෙනි පාඩමෙත් කොටස් දෙකක් ඕගොල්ලෝ ඉගෙනගෙන ඉවරයි. මේ වෙනකොට ප්‍රත්‍යස්ථාව දුස්ශ්‍රාවිතාව කියන කොටස් දෙක දැන් ඉගෙනගෙන ඉවරයි. එහෙනම් දැන් අපි කතා කරන්න හදන්නේ ඊළඟ පාඩම පදාර්ථ යාන්ත්‍රික කියන ගුණ කියන පාඩමේ ඊළඟ කොටස අපි කතා කරන්න හදන්නේ පෘෂ්ඨික ආතතිය කියන පාඩම තමයි දැන් අපි කතා කරන්න හදන්නේ. එතකොට මේ පාඩම යටතේ ඕගොල්ලෝ පාඩම අවසානයේ ළඟා කර ගන්න ඕනි නිපුණතා මට්ටම් ඉගෙනුම් ඵල මොනවාද කියලා අපි බලමු. අපි ඉස්සෙල්ලාම බලනවා නිදහස් ද්‍රව පෘෂ්ඨයක හැසිරීමත් එක්ක නිදහස් ද්‍රව පෘෂ්ඨයක් හැසිරෙන්නේ කොයි වගේද කියලා ඉඳන් බලනවා. ඊට පස්සේ ඒක විස්තර කරනවා නිදහස් ද්‍රව පෘෂ්ඨයක හැසිරීම අපි අන්තරණුක ආකර්ෂණ බලත් එක්ක විස්තර කරනවා. ඊට පස්සේ අපි පෘෂ්ඨික ආතතිය ගැන කතා කරනවා. ඒ වගේම පෘෂ්ඨික ශක්තිය ගැන කතා කරනවා. ඊට පස්සේ පෘෂ්ඨික ආතතියයි පෘෂ්ඨික ශක්තිය අතර සම්බන්ධතාවක් අපි විස්තර කරනවා. ස්පර්ශ කෝණය කියන එක විස්තර කරනවා. ඊට පස්සේ ගෝලාකාර ද්‍රවමාවකයක දෙපැත්තේ පීඩනාන්තරයක් තියෙන මේ පීඩනාන්තරයට අදාළ ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරනවා. ඒ වගේම කේශික උද්ගමනය කියන එක පැහැදිලි කරනවා. ඊට පස්සේ කේශික උද්ගමනයට ප්‍රකාශනයක් ගන්නවා අපි කේශික උද්ගමනයේ ප්‍රකාශනයක් ගන්නවා අපි ඊට පස්සේ පරීක්ෂණ කිහිපයක් කරන්න තියෙනවා. ඒ වගේම අන්තිමට අපි පෘෂ්ඨකාත්තිය සම්බන්ධ ගැටලු කිහිපයක් කතා කරනවා. එතකොට අද අපි පාඩම පටන් ගමු. මොකද්ද පෘෂ්ඨික ආතතිය කියන්නේ මොකද්ද? දැන් මේ ඕගොල්ලෝ දැකලා තියෙන දේවල් දැකලා තියෙනව නේද? ජලය මතුපිට කෘමීන් ඇවිදිනවා දැකලා තියෙනව නේද පුතේ? හිතුවද මොකද්ද මේ වෙන්නේ කියලා? අපිට පුළුවන්ද මේ ජලය මතුපිට ඇවිදින්න? කෘමියෙක් වගේ සැහැල්ලු සත්වෙක්ට උත්තරයි පුළුවන් ජලය මතුපිට ඇවිදින්න. හැබැයි හැම දෙයකටම ජලය මතුපිට පාවෙන්න බෑ. ඊට පස්සේ මේ තවත් උදාහරණයක්. මේ ඕගොල්ලෝ දැකලා තියෙන ඩ්‍රෝවින් පින් එකක්. අනේ ඩ්‍රෝවින් පින් එක ජලය පාවෙනවා. ඒකට මොකද්ද මේ වෙන්නේ? අපි දන්නව දැන් ඕගොල්ලෝ ඉගෙනගත්ත ද්‍රව ස්ථಿತಿ විද්‍යාව යටතේ ආකිමිඩිස් මූලධර්මයේ යටතේ ඔයගොල්ලෝ ඉගෙනගත්ත මොනවාද ජලයේ පාවෙන්නේ? ජලයේ පාවෙනවා නම් ඒ වස්තුවේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ එතෙන්දී ඔයගොල්ලෝ ඉගෙනගත්ත ජලයේ ඝනත්වයට වඩා වැඩි ඒව සම්පූර්ණයෙන් ජලයේ ගිලෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ආයෙත් ඉගෙනගත්ත ජලයේ ඝනත්වයට හරියටම සමාන ඒවා සම්පූර්ණයෙන් ජලය තුල ගිලලා පාවෙනවා. හැබැයි මේ මොකද්ද වෙන්නේ? ඔගොල්ලෝ දන්නවා ලෝහයක්. මේ ලෝහයක් ජලයේ මතුපිට පාවෙනවා. එතකොට මොකද්ද මේ වෙන්නේ? මේ ඔක්කොම දේවල් පෘෂ්ඨික ආතතිය කියන සංසිද්ධියත් එක්ක තමයි ඇති වෙන්නේ. මේ තවත් උදාහරණයක්. වැස්ස වෙලාවට ජලයේ බිඳු විදිහට වැටෙනව දැකලා තියෙනව නේද? එතකොට චූටි ජල බිඳු අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වහින වෙලාවට. එතකොට ඕකත් පෘෂ්ඨික ආතතිය කියන සංසිද්ධියේම ප්‍රතිඵලයක් තමයි මේකත්. මේ මොකද්ද? සබම් බුබුලු විදිහට තියෙනවා. එතකොට මේ විදිහට සබම් බුබුලු විදිහට තියෙන්නේ ඇයි? මේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙන දෙයක්. නෙළුම් කොළයකට වතුර ටිකක් වැටුනොත් ඒ වතුර ටික ඉහිරිලා යන්නේ නැහැ. වතුර ටික ඔක්කොම එකට එකතු වෙලා නෙළුම් කොළේ තෙමන් නැතිව වතුර ටික තියෙනවා. එතකොට මේ තේ වගේම උදාහරණයක්. එතකොට මේ කියන සංසිද්ධියත් එක්ක ප්‍රායෝගිකව නවීන විද්‍යාවත් එක්ක හදාගෙන තියෙන දෙයක් තමයි මේ වාහනයක ඉදිරිපස වීදුරුව ඉක්මනට පිරිසිදු කරන්න මේ නෙළුම් කොළේ තියෙන තාක්ෂණයේ මේ ප්‍රයෝගී කරගෙන නෙළුම් කොළේ වතුර රඳන්නේ නැහැ. ඒතර නෙළුම් කොළේ මත්තු පිට තියෙන ජලය ටික ඔක්කොම පෙරලිලා යනවා නෙළුම් කොළේ මත්තු පිට තියෙන දූවිලිත් එක්ක. එතකොට මේ ඒ තාක්ෂණයේම ප්‍රයෝගී කරගෙන මේ වාහනයක ඉදිරිපස වීදුරු ඉක්මනින් පිරිසිදු කරන්න යාන්ත්‍රණයක් හදාගෙන. එතකොට මේ ඔක්කොම කියන දේවල් මේ හැමදේම පෘෂ්ඨික ආතතිය කියන සංසිද්ධියත් එක්ක බැඳිලා තියෙන දේවල් තමයි මේ දේවල්. එතකොට ස්වභාව ධර්මයේදී පෘෂ්ඨික ආතතිය කියන සංසිද්ධිය අපට නිරීක්ෂණය කරන්න හම්බ වෙන දේවල් තමයි මේ. එතකොට අපි ඉගෙන ගන්න හදන්නේ දැන් මොකද්ද? මේ කියන දේවල්
ඇතිවෙන්නේ මොන ගතිගුණ නිසාද කියලා භෞතික විද්‍යාත්මකව පැහැදිලි කරන්න තමයි පුතේ දැන් අපි හදන්න. කොට අපි බලමු. දැන් මේ පෘෂ්ඨිකාතතිය කියන සංසිද්ධිය ඇතිවෙන්නේ ද්‍රවත් එක්ක. එතකොට මේ ද්‍රවයක් තුල තියෙන අණුවක් සහ ද්‍රවයක් මතු පිට තියෙන අණුවක් තමයි මේ තියෙන්නේ. එතකොට ද්‍රවයක් තුල තියෙන අණුවක් ගත්තාම ඒ අණුව වටේම තියෙන්නේ එයාගේ ජාතියම ද්‍රව අණු. මේ අණුව වටේම තියෙන්නේ එයාගේ ජාතියම ද්‍රව අණු. එතකොට ද්‍රව අණු ද්‍රව අණු අතර බල ඇති වෙද්දී ද්‍රව අණු වලට බැහැ ගොඩක් එහායින් තියෙන අණුවකට බලපෑමක් ඇති කරන්න බැහැ. එතකොට ද්‍රව අණුවක් බලපෑම ඇති කරන්නේ එයාගේ ළඟ තියෙන අණු වලට විතරයි. එතන මේ තියෙන ද්‍රව පෘෂ්ඨය අණුවක්. එතකොට මේ පෘෂ්ඨය අණුව ගත්තාම එතකොට පෘෂ්ඨයට පහළින් තියෙන්නේ ද්‍රව අණු ඉහළින් තියෙන්නේ වායු අණු. එතකොට මේ ද්‍රව අණුව වටේම තියෙන්නේ එයාගේ ජාතියම ද්‍රව අණු. ඒ වගේම මේ ද්‍රව අණුව වටේ පහළින් තියෙන්නේ එයාගේ ජාතිය ද්‍රව අණු ඉහළින් තියෙන්නේ වායු අණු. එතකොට මේ ද්‍රව අණුව ගත්තාම මේ ද්‍රව අණුව ගත්තාම එයාගේ වටේම තියෙන මේ ද්‍රව අණු වල බලපෑමත් එක්ක මෙයාගේ මේ හැම අණුවකින්ම මෙයා මත ඇති කරන්නේ එකම විදිහේ බලයක්. එතකොට මොකද වෙන්නේ මේ බල නිසා මේ එකම විදිහේ බලයක් ඇති වෙන නිසා මේ ද්‍රව අණුව මත සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ ද්‍රව අණුව ගත්තාම මේ ද්‍රව අණුවේ පහළ තියෙන ද්‍රව අණු ඉහළ තියෙන වායු අණු. එතකොට එකම ජාතිය අණු අතර ඇති වෙන බලවල ප්‍රබලතාව වැඩි විරුද්ධ වර්ගයේ ද්‍රව අණු සහ වායු අණු අතර ඇති වෙන බලවල ප්‍රබලතාව අඩුයි. එහෙනම් මේ ද්‍රව අණුව ගත්තාම මේ ද්‍රව අණුව මත සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා පහළට. ඇතුලේ මෙතන ද්‍රවයේ අභ්‍යන්තරයේ තියෙන අණු වලට සම්ප්‍රයුක්ත බලපෑමක් නැහැ. හැබැයි ද්‍රව පෘෂ්ඨයේ තියෙන අණු වලට සම්ප්‍රයුක්ත බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ ද්‍රව පෘෂ්ඨ අණු වල අණු ටික ඔක්කොම පහළට ඇදලා ගන්නවා. පෘෂ්ඨිකාතතිය කියන සංසිද්ධියත් එක්ක ද්‍රවයේ පෘෂ්ඨයේ තියෙන අණු ටික ඔක්කොම පහළට ඇදලා ගන්න තමයි හදන්නේ. හැබැයි ඔක්කොම ද්‍රව අණු වලට පහළට එන්න බැහැනේ. ඒකට ඒ කියන දේත් එක්ක ද්‍රව පෘෂ්ඨය තුල ඉන්න පුළුවන් අවම අණු ටික තමයි ද්‍රව පෘෂ්ඨ මතු පිට ඉන්නේ. එහෙම නැත්නම් අර ඔක්කොම අණු ටික ද්‍රව පෘෂ්ඨයේ මතු පිට ඉන්න බැහැ. එතකොට මේ ද්‍රව පෘෂ්ඨේ මේ කියන දේවලත් එක්ක ද්‍රව අණු අතර ඇති වෙන සංශක්ත බලයි ද්‍රව අණු සහ වායු අණු අතර ඇති වෙන ආශක්ත බලයි මේ බල දෙකේ සම්ප්‍රයුක්ත බලපෑමත් එක්ක ඒ කියන්නේ ද්‍රව අණු සහ ද්‍රව වායු අණු අතර ඇති වෙන ආශක්ත බලවල ප්‍රබලතාවට වඩා සංශක්ත බලවල ප්‍රබලතාව වැඩි හින්දා මතු පිට පෘෂ්ඨයේ තියෙන ද්‍රව අණු ටික ඔක්කොම ද්‍රවය තුලට ඇදලා ගන්න නිසා ද්‍රව මතු පිට පෘෂ්ඨය අවම වෙන විදිහට ද්‍රව පෘෂ්ඨ හැදෙනවා. ඒකත් එක්ක ද්‍රව පෘෂ්ඨය ඇදුණු රබර් පටලයක් වගේ ක්‍රියා කරනවා. එතකොට මෙන්න මේ ගතිගුණය නිසා තමයි පෘෂ්ඨිකාතතිය කියන සංසිද්ධිය ඇති වෙන්නේ. මෙන්න මේ ගතිගුණය නිසා තමයි මේ ද්‍රව අණු අතර තියෙන මෙන්න මේ බලපෑම නිසා තමයි පෘෂ්ඨිකාතතිය කියන සංසිද්ධිය ඇති වෙන්නේ. කොහොමද මොකද්ද පෘෂ්ඨිකාතතිය කියලා කියන්නේ? දැන් මොකද්ද අපි කියුවේ? ද්‍රව අණු මේ පෘෂ්ඨය ඇදුණු රබර් පටලයක් වගේ ක්‍රියා කරනවා. එතකොට ඇදුණු රබර් පටලයක් වගේ ක්‍රියා කරද්දී අපි මෙහෙම රබර් පටලයක් ඇද්දොත් දෙපැත්තටම බල ක්‍රියා කරනවා. එතකොට දැන් අපි පෘෂ්ඨික ආතතිය ගැන කතා කරද්දී අපි කරන්නේ මේ ද්‍රව පෘෂ්ඨය මත අඳිනවා කල්පිත රේඛාවක්. ඒ කියන්නේ අපි මවාගෙන අපි රේඛාවක් අඳිනවා. හැබැයි පුතේ මේ රේඛාවේ දෙපැත්තටම තියෙන බල ගත්තොත් ද්‍රව පෘෂ්ඨය මත සම්ප්‍රයුක්ත බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මේ පැත්තට තියෙන බල වලින් මේ පැත්තට තියෙන බල අවලංගු වෙලා යන හින්දා මේ බලයි මේ බලවලයි බලයේ විශාලත සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒක නිසා සම්ප්‍රයුක්ත බලපෑමක් නැහැ. එතකොට හැබැයි අපි දැන් මේක ගන්නෙ මොකද්ද? අපි කල්පිත රේඛාවක් ඇඳලා ඒ කල්පිත රේඛාවේ ඒකක දිගක් මත එක පැත්තකට ක්‍රියා කරන බල තමයි පෘෂ්ඨික ආතතිය කියලා අපි
අර්ථ දක්වන්නේ. එතකොට මොකද්ද පෘෂ්ඨික ආතතිය කියලා කියන්නේ? ද්‍රව පෘෂ්ඨය මත අපි අඳිනවා කල්පිත රේඛාවක්. ඒ කල්පිත රේඛාවේ එක දිශාවකට ක්‍රියා කරන බල කල්පිත රේඛාවේ ඒකක දිගක් මත එක් දිශාවකට ඊට ලම්බකව ක්‍රියා කරන බලය තමයි පෘෂ්ඨික ආතතිය කියලා ඉඳන් අපි හඳුන්වන්නේ. දැන් අපි මොකද්ද කියලා අර්ථ දැක්වීමත් එක්ක පෘෂ්ඨික ආතතිය කියලා කිව්වේ මොකද්ද? කල්පිත රේඛාවකට ලම්බකව ඒකක එක් පැත්තකට ඒකීය දිගකට ක්‍රියා කරන බලය තමයි අපි පෘෂ්ඨික ආතතිය කියලා අර්ථ දැක්වුවේ. එහෙමනම් මොකද්ද තියෙන්න ඕනේ? ඒකක දිගක් මත ක්‍රියා කරන බලය තමයි පෘෂ්ඨික ආතතිය කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් පෘෂ්ඨික ආතතිය මුළු බලය බෙදීම දිග ඒකක දිගක් මත ක්‍රියා කරන බලය නිසා අර්ථ දැක්වීමත් එක්ක අපට මේ විදිහට ගන්න පුළුවන් ප්‍රකාශනයක්. පෘෂ්ඨික ආතතිය කියන්නේ බලය බෙදීම දිග කියලා අපට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. දැන් අපි බලමු, අපි දැන් අලුතෙන් භෞතික රාශියක් දැන් ඉගෙන ගත්තා. මොකද්ද පෘෂ්ඨික ආතතිය කියලා භෞතික රාශියක් ඉගෙන ගත්තා. දැන් භෞතික විද්‍යාවේ ඕගොල්ලෝ අලුතෙන් භෞතික රාශියක් ඉගෙන ගත්තාම මොකද්ද පුතේ කරන්නේ? හැමතිස්සෙම ඒකට අදාළ ඒකක ඉගෙන ගන්නවා, ඒ වගේම ඒකට අදාළ මාන ඉගෙන ගන්නවා නේද? එතකොට ඒ වගේම අපි පෘෂ්ඨික ආතතියටත් අදාළව ඒකක සහ මාන ඉගෙන ගමු. එතකොට දැන් අපි අර්ථ දැක්වීමත් එක්ක ප්‍රකාශනයක් හදාගත්තා. පෘෂ්ඨික ආතතිය කියන්නේ බලය බෙදීම දිග. එහෙනම් මේකට අදාළ ඒකක වෙන්නේ මොනවාද? ඔගොල්ලෝ දන්නවා බලයට අදාළ ඒකකය නිව්ටන්, දිගට අදාළ ඒකකය මීටර්. එහෙනම් අර්ථ දැක්වීමත් එක්ක පෘෂ්ඨික ආතතිය ඒකක වෙන්න ඕනි මීටරයට නිව්ටන්. මාන ගත්තාම ඔගොල්ලෝ දන්නවා බලයට අදාළ මාන MLT ඍණ 2, දිගට අදාළ මාන L. එහෙනම් අන්තිමට අපිට හම්බෙන්නේ මොකද්ද? MT ඍණ 2. ඒකට පෘෂ්ඨික ආතතියේ මාන MT ඍණ 2, පෘෂ්ඨික ආතතියේ ඒකක මීටරයට නිව්ටන්. හරි නේද? අලුත් භෞතික රාශියක් ඉගෙන ගත්තාම ඔගොල්ලෝ ඒකට අදාළ ඒකක සමාන ඉගෙන ගන්නවනේ. නම් දැන් පෘෂ්ඨික ආතතිය කියන්නේ බලයක්. බලයක් නම් ඒක දෛශිකයක් වෙන්න ඕනි. ඊට පස්සේ දැන් අපි ද්‍රවයක් මැද්ද සැලකනකොට අපිට පෘෂ්ඨික ආතතිය ගැන කතා කරන්න පුළුවන්ද පුතේ? බෑ. ඇයි? ද්‍රවයක් මැද්ද සැලකුවහම පෘෂ්ඨික ආතතිය මේ ද්‍රවයේ දෙපැත්තටම තියෙනවා. එතකොට එක පැත්තක තියෙන එකෙන් අනිත් පැත්තට තියෙන එක කියන සම්ප්‍රයුක්තයක් නැති වෙනවා. බලය කියන්නේ දෛශිකයක්. එතකොට දිශාව ප්‍රතිවිරුද්ධයි, විශාලත්ව සමානයි, සම්ප්‍රයුක්තයක් නැහැ. එහෙනම් ද්‍රවයක් මැද්ද අපට පෘෂ්ඨික ආතතිය කියන සංසිද්ධිය ද්‍රවයක් මැද්ද අපිට කතා කරන්න බෑ. හැබැයි ද්‍රව මායිමක් සැලකුවාම එතකොට ද්‍රවය එතනින් ඉවරයිනේ. එතකොට අපිට එක පැත්තකට අදාළව විතරක් පෘෂ්ඨික ආතති බල කතා කරන්න පුළුවන්. අන්න එතකොට සම්ප්‍රයුක්තයක් තියෙනවා. ඒ වගේම පෘෂ්ඨික ආතතිය සැලකද්දී හැමතිස්සෙම ද්‍රවයක් තියෙන්න ඕනේ, මායිමක් තියෙන්න ඕනේ. එතකොට අපිට පෘෂ්ඨික ආතතිය ගැන කතා කරන්න අනිවාර්යයෙන්ම තියෙන ඕනේ අවශ්‍යතා දෙක මොකද්ද? ද්‍රවයක් තියෙන්න ඕනේ, ද්‍රවවලට අදාළ විතරයි අපි පෘෂ්ඨික ආතතිය කතා කරන්නේ. ඒ වගේම මායිමක් තියෙන්න ඕනේ. දැන් ඒ වගේම පෘෂ්ඨික ආතතිය කියන භෞතික රාශිය උෂ්ණත්වය මත සහ සංශුද්ධතාව මත රඳා පවතිනවා. උෂ්ණත්වය වැඩි වෙන පෘෂ්ඨික ආතතිය අඩු වෙනවා. ඒ වගේම සංශුද්ධතාව අඩු වෙන පෘෂ්ඨික ආතතිය අඩු වෙනවා. මේ ප්‍රායෝගික උදාහරණයක් අර මං ඉස්සෙල්ල පෙන්නුවේ එකේ මේ ඩ්‍රෝවින් පින් එක ඉස්සෙල්ල ද්‍රවයේ මත පිට පා වෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අර සබන් ද්‍රාවණයකින් පොඩ්ඩක් අර ජලයට එකතු කරලා සංශුද්ධ බව අඩු කරනවා. එතකොට මොකද උනේ? ඒ සංශුද්ධ බව අඩු වෙනවත් එක්කම මෙතන කියනවා ජලයේ පෘෂ්ඨික ආතතිය අඩු වෙනවා. එතකොට පෘෂ්ඨික ආතති බලත් එක්ක තමයි මේකේ මේ වස්තුවේ පාවෙන වස්තුවේ බර සන්තුලනය වෙලා මේක පාවුනේ. සංශුද්ධ බව අඩු වෙනකොට පෘෂ්ඨික ආතතිය අඩු වෙන නිසා පෘෂ්ඨික ආතති බලත් එක්ක බර සන්තුලනය කරන්න බැරි වුන නිසා මේ වස්තුව ජලය තුල ගිලෙනවා. එතකොට මේ ප්‍රායෝගිකව තවත් උදාහරණයක්. මේ ජල පෘෂ්ඨයේ මතු පිට ගම්මිරිස් කුඩු වගේ පාවෙන කුඩු ටිකක් දැම්මොත් ඒක පාවෙනවා. දැන් මේකට සබන් වතුර බිඳුවක් දානවා මැද්දට සිරින්ජ එකක් ආධාර කරගෙන. මොකද උනේ? අර ගම්මිරිස් කුඩු ටික ඔක්කොම බිත්තිය පැත්තට තල්ලු වෙලා ගියා.
ඉස්සල්ලේ හැමුනේ නැහැ ඉස්සල්ල පාවි විතිබ්බා එතකොට අර ටික ඔක්කොම බිත්තියේ පැත්තට තල්ලු වෙලා ගියේ ඇයි ඒ අංශු මත යම් කිසි බලයක් ඇති වෙලා තියෙන්න ඕනි එතකොට මේ ඕගොල්ලෝ පාසල් වල තියෙන ප්‍රදර්ශන එහෙම බලන්න ගියාම එහෙම අධ්‍යාපනික ප්‍රදර්ශන වලදී ඕගලන්ට හම් වෙන ප්‍රදර්ශන භාණ්ඩයක් පුතේ මොකද්ද මේ මේ කාඩ්බෝඩ් කැබල්ලක් එතකොට ඒකේ අර දිශාව හොඳට තියෙන්න ඉස්සරහා චලනය වෙන එක පහසු වෙන්න ඉස්සරහා තුඩක් විදියට සම්බන්ධ කරලා තියෙනවා මේකේ මේ සබන් බින්දුවක් මේකේ දැම්මම ඒකේ චලනය වෙන සබන් දාන්න කලින් සහ පස්සේ ඉස්සල නිකන් පාවෙවි ඉන්නේ යා දැන් මොකද වෙන්නේ අර සබන් වතුර බින්දුවක් දැම්මම එයා ඒ දිශාවට චලනය වෙනවා එතකොට මොකද්ද මේ වෙන්නේ අපි බලමු දැන් මෙන්න මෙහෙම වස්තුවක්නේ මේකේ තිබ්බේ ඕගොල්ලන්ට මේ වස්තුව මේ දිශාවට බලයක් ඇති වෙලා මේක මේ පැත්තට චලනය වුණා එතකොට දැන් අපි කිව්වා පෘෂ්ඨිකාත්තිය කියන සංසිද්ධිය ඇති වෙන්න ද්‍රවයක් තියෙන්න ඕනි මායිමක් තියෙන්න ඕනි එතකොට මේ ද්‍රව මායිමක්නේ මේ වස්තුව වටේට තියෙන ද්‍රව මායිමක් ද්‍රවයේ එතනින් ඉවර වෙලා ද්‍රව පෘෂ්ඨයේ එතනට මායිම් වෙලා නම් පෘෂ්ඨිකාත්තිය බල මේ පෘෂ්ඨයේ දිගේම පෘෂ්ඨිකාත්තිය බල ක්‍රියා කරන දැන් මේ පෘෂ්ඨිකාත්ති බල ගත්තාම මේ පෘෂ්ඨිකාත්ති බල ටික මේ පෘෂ්ඨිකාත්ති බල ටිකෙන් විශාලත්ව සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි මේ බල ටිකෙන් අවලංගු වෙනවා එතකොට මේ දිශාවට සම්ප්‍රයුක්ත බලපෑමක් නැහැ මේ පැත්තටයි සම්ප්‍රයුක්ත බලපෑමක් නැති වෙන්න ඕනේ හැබැයි මේ බල ටිකයි නම් සමාන වෙන්නේ නැහැ එතකොට අපි මේ ආනන්ද පැත්තක් ගත්තාම ලම්බකව මේ විදිහට ක්‍රියා කරන බල තියෙනවා මේක සංරචක දෙකකට විභේදනය කරන්න පුළුවන් විභේදන සංරචක ගත්තාම මේ තිරස් විභේදන සංරචක ටික කැන්සල් වෙලා යනවා සිරස් විභේදන සංරචක ටික විතරයි ඉතිරි වෙන්නේ එහෙනම් මෙන්න මේ ඒකක දිග මත තියෙන සිරස් විභේදන සංරචක ටිකයි මෙන්න මේ බල ටිකයි තමයි ඉතිරි වෙන්නේ දැන් අර සබම් බින්දුව තිබ්බේ කොතනද මෙතන එතකොට මෙතන ජලයේ සංශුද්ධ බව අඩුයි ඒ කියන්නේ පෘෂ්ඨිකාතතිය අඩුයි මෙතන සංශුද්ධ බව ඒක එහෙමම තිබ්බා ඒ කියන්නේ එතන පෘෂ්ඨිකාතතිය වැඩි එතකොට ඒක එහෙමද කියලා බලමු අපි එතකොට මෙතන සම්ප්‍රයුක්තය ගත්තාම මෙන්න මේ ත්‍රිකෝණය සලකලා අපිට ලියන්න පුළුවන් මේ ඒකක දිග කියන එක අපිට ලියන්න පුළුවන් x cos θ ඒකක දිගක් මත ක්‍රියා කරපු බලය මොකද්ද t එහෙනම් x cos θ දිග මත ක්‍රියා කරපු බලය වෙන්නේ x cos θ එතකොට මෙතන මේ දුරයි මේකයි දෙන්නම ගත්තාම මේකයි දෙකම ගත්තාම 2x cos θ වෙනවා එතකොට මේ බලයට වඩා මෙතන තියෙන මේ බලයට වඩා මේ බලය විශාල උණු නිසා තමයි මේක මේ පැත්තට ඇදිලා ගියේ එහෙමනම් ඒක තමයි මේ පළවෙනි පේළිය ලියලා තියෙන්නේ. එතකොට cos θට අගයක් අරගෙන දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ? මෙතන මේ පද කැන්සල් වෙනවා පුතේ. මේ දෙකේ ඉලක්කමත් කැන්සල් වෙනවා. ඊට පස්සේ මෙතන l පද දෙකත් මෙතන l පද දෙකත් සමාන නිසා මේ අවස්ථාවට ආවහම මේ දෙන්නත් අපිට කැන්සල් කරන්න පුළුවන්. දැන් අන්තිමට මොකද උනේ? t විශාලයි t' වඩා. මොකද්ද? t කියලා කිව්වේ මොකද්ද? T කියලා කියන්නේ මේ ජලයේ පෘෂ්ඨිකාතතිය. T' කියලා කියන්නේ මොකද්ද? සබන් වල පෘෂ්ඨිකාතතිය. එතකොට මොකද්ද අපට ඔප්පු කරන්න පුළුවන් උනේ? අපට ඔප්පු කරන්න පුළුවන් වුණා සංශුද්ධ බව අඩු වෙන්න පෘෂ්ඨිකාතතියත් අඩු වෙනවා. සබන් දිය වෙන්න පෘෂ්ඨිකාතතිය අඩු වෙනවා. ඒක නිසා තමයි මේක චලනය උනේ. එතකොට මේ සංසිද්ධියත් එක්ක සම්ප්‍රයුක්ත බලය කියන බලපෑමත් එක්ක තමයි අපි මේක කතා කරේ. දැන් අර අපි කතා කරපු අර උදාහරණෙත් අර ගම්මිරිස් කුඩු වලට මොකද උනේ? ගම්මිරිස් කුඩු වලට සබන් වතුර බින්දුවක් දැම්මහම මොකද උනේ? එහා පැත්තට තල්ලු වෙලා ගියේ ඇයි? මේ ජලයේ පෘෂ්ඨිකාතතිය වැඩි සබන් වල පෘෂ්ඨිකාතතියට වඩා එතකොට ජල අණු තියෙන පැත්තට එයා ඇදිලා ගියප එකයි උනේ. එතකොට මේ 2013 ප්‍රශ්න පත්‍රයේ ඔගොල්ලන්ගේ A level ප්‍රශ්න පත්‍රයේ 32 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ තමයි මේ.
එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? කෝපයේක ඇති ජල පෘෂ්ඨයක් මතට ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඉස ජල පෘෂ්ඨයේ පිරිසුදු වියලි ඇඟිලි තුඩකින් ස්පර්ශ කරන ලදී. ඉන්පසු ඇඟිලි තුඩේ සබන් ස්වල්පයක් ගල්වා ඉහත ක්‍රියාවලිය නැවත සිදු කරන ලදී. ඉහත ක්‍රියාවලිය වලදී පහත් සඳහන් කුමන නිරීක්ෂණය දැකීමට ඉඩ ඇද්ද? එතකොට නිකම්ම ඇඟිල්ල තිබ්බට ගම්මිරිස් කුඩු වලට වෙනසක් වෙන්න පුළුවන්ද? බැ. එතකොට මේ උත්තර ගම්මිරිස් කුඩු ඉවතට ගමන් කිරීමට පෙළඹේ කියන එක මේ කොහෙට හරි ගමන් කිරීමට පෙළඹේ කියන උත්තර වැරදි වෙනවා. කිසිම වෙනසක් නැහැ කියන උත්තර තමයි ඔන්න ඕගොල්ලන්ට ඉතිරි වෙන්නේ. එතකොට මේ පළවෙනි පැත්ත ගත්තාම ඕගොල්ලන්ට වරණ දෙකයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ සබන් සහිත ඇඟිලි තුඩ නිසා මොකද උනේ? අර සිරින්ජෙන් දාපු එකම තමයි උනේ. එතකොට ගම්මිරිස් කුඩු ඉවතට තල්ලු වුණා. එහෙනම් මොකද්ද ඔකේ උත්තරේ වෙන්න ඕනේ? මෙයා හරි. ඒ වගේම මේ ඉවතට තල්ලු වුණා කියන එක හරි. එතකොට හතරේ උත්තරේ තමයි ඔකේ උත්තරේ විදිහට ඔයගොල්ලන්ට ගන්න ඕනේ. ඊට පස්සේ අපි හදන්නේ පෘෂ්ඨික ආතතියයි පෘෂ්ඨික ශක්තියයි අතර සම්බන්ධයක් ලබා ගන්න. මොකද්ද පෘෂ්ඨික ශක්තිය කියලා කියන්නේ? ද්‍රවයක උෂ්ණත්වය නියතව පවතින විට පෘෂ්ඨ වර්ගඵලයේ ඒකක එකකින් වැඩි කරන්න ඕනි කාර්ය ප්‍රමාණය තමයි ද්‍රවයේ නිදහස් පෘෂ්ඨික ශක්තිය කියලා අර්ථ දක්වන්නේ. එතකොට නිදහස් පෘෂ්ඨික ශක්තිය කියලා කියන්නේ මොකද්ද? උෂ්ණත්වය නියතව පවතින පරිදි. ඇයි? උෂ්ණත්වය වෙනස් වෙද්දී පෘෂ්ඨික ආතතිය කියන සංසිද්ධිය, පෘෂ්ඨික ආතතිය කියන භෞතික රාශිය වෙනස් වෙනවා. එතකොට උෂ්ණත්වය නියතව පවතින පරිදි වර්ගඵලය ඒකක එකකින් වැඩි කරන්න ඕනි කාර්යය තමයි පෘෂ්ඨික ශක්තිය කියලා අර්ථ දක්වන්නේ. එතකොට අර්ථ දක්වීමත් එක්ක අපිට මෙහෙම ප්‍රකාශනයක් ගන්න පුළුවන් පෘෂ්ඨික ශක්තිය කියන එකට. එතකොට මුළු කාර්යයේ බෙදීම මුළු වර්ගඵලයෙන් අපිට ඒකක වර්ගඵලයකට අදාළ ශක්තිය ගන්න පුළුවන්. ඒ වගේම ඒකකේ කාර්යයේ ඒකක ජූල් වර්ගඵලය වර්ග මීටර. එහෙනම් පෘෂ්ඨික ශක්තිය ඒකක වෙන්නේ වර්ග මීටරයට ජූල්. එහෙනම් මොකද්ද අපි දැනගන්න ඕනේ? වර්ගඵලයේ ඒකක එකකින් වැඩි කරන්න ඕනේ කාර්ය ප්‍රමාණය තමයි පෘෂ්ඨික ශක්තිය කියලා කියන්නේ. කොර දැන් අපි හදන්නේ පුතේ පෘෂ්ඨික ආතතියයි පෘෂ්ඨික ශක්තියයි කියන භෞතික රාශි දෙක විශාලත්වයෙන් සමානයි කියලා පෙන්වන්න. හැබැයි හොඳට මතක තියාගන්න විශාලත්වය විතරයි. පෘෂ්ඨික ආතතිය කියන්නේ බලයක්. ඔගොල්ලෝ දන්නව දැන් වෙනකොට. පෘෂ්ඨික ශක්තිය කියලා කියන්නේ මොකද්ද? ශක්තිය අධිශයක්. එතකොට මේ බලය කිය ආතතිය කියන බලය දෛශිකයකුයි අධිශයකුයි සමානයි කියලා අපිට කියන්න බෑ. විශාලත්ව විතරයි මේකේ සමාන වෙන්නේ. හොඳට මතක තියාගන්න. හරි දැන් මේකේ මොකද්ද වෙන්නේ? දැන් මේ සබම් පටලයක් තියෙන රාමුවක්. මේ රාමුවේ මෙන්න මේ කොටසට චලනය වෙන්න පුළුවන්. එතකොට F බලයක් දීලා මෙයා චලනය වෙනවා. මේ දිශාවට මේක චලනය වෙනවා. එතකොට මේකේ බල දීලා තියෙන බලයේ F මේ වැඩි කළා තියෙන මේ වැඩි උන දිග මේ දිග x. එහෙනම් මෙතන ඔයගොල්ලෝ දන්නවා කරන ලද කාර්ය කියන එක ඔයගොල්ලෝ දන්නවා කාර්ය සමානයි බලය වරක් බලය යෙදූ දිශාවට සිද්ධ කරපු විස්ථාපනය. එහෙනම් කාර්ය සමානයි f වාරයක් x. එතකොට මෙතන f කියලා කියන්නේ මොකද්ද? දැන් මෙතන දෙන්න ඕනි බලය මොකද්ද? මේ බලය මේ පැත්තේ තියෙන පෘෂ්ඨික ආතති බලයට සමාන බලයක් තමයි දෙන්න ඕනි චලනය වෙන්න නම්. එතකොට නිව්ටන්ගේ පළවෙනි නියමයේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවනේ අසමතුලිත බලයක් තිබුණොත් විතරයි ඒ කියන්නේ චලනය වෙන්න පුළුවන් කියලා. එතකොට මෙතන බලය වෙන්න ඕනි මොකද්ද? ඒකක දිගක් මත තියෙන බලය පෘෂ්ඨික ආතති බලය. එතකොට ඒක T. ඊට පස්සේ මේ දිග මේ සබම් පටලේ දිග මෙන්න මේ දිග L. මොකද්ද මේ දෙකේ ඉලක්කමක් තියෙන්නේ? සබම් පටලයක් ගත්තහම පුතේ දැන් අපි කිව්වේ මායිම් දෙකක් තියෙන්න ඕනේ. ඒතර මේ සබම් පටලේ නම් මෙහෙන් එක මායිමක් තියෙනවා. මේ පැත්තෙන් තව මායිමක් තියෙනවා. එතකොට මායිම් දෙකක්. මෙහෙම මායිම් දෙකක්. අන්න ඒ මායිම් දෙක පෙන්වන්න තමයි මෙතන මේ දෙකේ ඉලක්කමක් තියෙන්නේ. එතකොට හැමතිස්සෙම මතක තියාගන්න මායිම් දෙකක් තියෙන අවස්ථාවක නම් මොකද්ද වෙන්න ඕනේ? මේ බලය දෙගුණයක් පෘෂ්ඨික ආතති බල දෙගුණයක් වෙනවා මායිම් දෙකක් තියෙන අවස්ථාවක නම්. නම් කරන ලද කාර්ය බලය වරක් දිග. නම් දැන් මෙතන
වර්ගඵලය මෙතන මේ අපි ගත්තේ මේ කාර්ය කියන අර්ථ දැක්වීමත් එක්ක ඕගොල්ලෝ ආංශ විද්‍යාව යටතේ ඉගෙන ගත්ත කාර්ය කියන භෞතික රාශියට කරපු අර්ථ දැක්වීමත් එක්ක තමයි මේ ගත්තේ. එතකොට ඒකක එකකින් වැඩි කරන්න සෘෂ්ටික ශක්තිය කියන එකේදී ඕගොල්ලෝ ඉගෙන ගත්ත ඒකක එකකින් කරන් වැඩි කරන්න ඕනි කාර්ය ඒක සෘෂ්ටික ශක්තියට සමානයි. ඊට පස්සේ මෙතන අර්ථ දැක්වීමත් එක්ක ඒකක එකකට තමයි මේ ඊ ශක්තියක් තියෙන්නේ. මෙතන වැඩි වෙන වර්ගඵලයේ කොච්චරයිද? මෙතන වැඩි වෙනවා L වාරයක් X කියන වර්ගඵලයක් මේකෙ වැඩි වෙනවා දෙපැත්තක්නේ මායිම් දෙකක්නේ. එතකොට ඒක දෙකෙන් ගුණ වෙනවා. ඔන්න අර්ථ දැක්වීමත් එක්ක පෘෂ්ඨික ශක්තිය කියන එකනත් එක්ක කරන්න ඕනි කාර්යය තමයි මේ හොයාගත්තේ. ඊට පස්සේ මෙතන මේ යාන්ත්‍ර විද්‍යාවේ ඕගොල්ලෝ ඉගෙනගත්තු කාර්යයත් එක්කත් ඒත් ඉගෙන ගන්න මේකමයිනේ. එතකොට මේ කාර්යයන් දෙක සමාන වෙන්න ඕනි. එතකොට වෙනස් අර්ථ දැක්වීම් දෙකක් එක්ක අපි කලේ එකම දේනේ. එතකොට මොකද්ද වෙන්නේ මේකේ මේ පද මේ පද අයින් වෙලා ගිහිල්ලා අන්තිමට ඉතුරු වෙන්නේ මොකද්ද? පෘෂ්ඨික ශක්තිය පෘෂ්ඨික ආතතියට සමානයි කියලා ඕගොල්ලන්ට අන්තිමට ඉතිරි වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මම ඉස්සෙල්ල කිව්ව දේ ශක්තිය කියන්නේ අධිශයක් පුතේ පෘෂ්ඨික ආතතිය කියන්නේ බලය දෛශිකයක්. එතකොට සමාන උනේ විශාලත්ව විතරයි. එතකොට ඒකේ ඒ දෙන සමානයි කියලා අපිට කියන්න බෑ. මෙන්න මේකත් එක්ක අපි ගැටලුවක් කතා කරමු. අර පහ වැඩි කිරීම 10^6 මීටර බැගින් වූ ගෝලාකාර ජල බිඳු 1000ක් එකට හාවෙලා ලොකු ගෝලාකාර ජල බිඳුවක් හදනවලු. එතකොට මේකෙදි මුක්ත වෙන ශක්තිය මොකද්ද කියලා අහනෝ. ජලයේ පෘෂ්ඨික ආතතිය 75 වැඩි කිරීම 10^3 මීටරේට නිව්ටන් කියලා අපිට දීලා තියෙනවා. එතකොට අපි දන්නේ මොනවාද? එතකොට මේ පෘෂ්ඨික ශක්තිය ඒකක වර්ගඵලයකට අදාළව ශක්තිය පෘෂ්ඨික ශක්තිය කියලා අපි දන්නවා. ඒ වගේම අපි දන්නවා මේ ගෝලයක වර්ගඵලය 4πr² වර්ගය කියලා අපි දන්නවා. එතකොට අපි දැන් ඉස්සෙල්ලාම හොයාගන්න වෙනවා මේ අරය පහ වැඩි කිරීම 10^6 වුණු ගෝලාකාර ජල බිඳු 1000ක් එකතු වෙලා හැදෙන ලොකු ගෝලාකාර ජල බිඳුවේ අරය කොච්චරයිද කියලා. ඇයි පෘෂ්ඨික ශක්තිය හොයාගන්න අපිට අරය කියන භෞතික රාශිය උපයෝගී කරගන්න ඕන වෙනවා. එතකොට අපි එක බිඳුවක අරය r කියලා ගන්නවා. ඒ වගේ ජල බිඳු 1000ක් එකතු වුණොත් එතකොට මේ මුළු ඔක්කොම ජල බිඳු 1000ම පරිමාව තමයි මේ හොයලා තියෙන්නේ. එතකොට එකක පරිමාව 3^4πr ගන්නේ. ඒ වගේ ජල බිඳු 1000ක් එකතු වුණොත් ඔන්න පරිමාව හොයාගත්තා. එතකොට ওই ඔක්කොම ටික එකතු වෙලා හදන්නේ මොකද්ද? තවත් තනි ගෝලයක්. තවත් තනි ජල බිඳුවක්. එතකොට ඒ ලොකු ගෝලේ ලොකු ගෝලයේ අරය කැපිටල් R කියලා ගත්තොත් එතකොට අපි මෙන්න මේ පරිමාවයි ලොකු ගෝලයට අදාළ 3^4πr ගණනය කියන ප්‍රකාශනයයි මේ දෙන සමාන කරපුවාම ලොකු ගෝලයේ අරය අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දැන් අපි දන්නවා මෙතන ලොකු ගෝලයට අදාළ කුඩා බිඳුවක පෘෂ්ඨික වර්ගඵලය දන්නවා. ඊට පස්සේ 1000කට අදාළ පෘෂ්ඨික වර්ගඵලයේ එහෙනම් අපිට මුළු වර්ගඵලය හොයා ගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක අපිට ඒ දෙන්නට අදාළ පෘෂ්ඨික ශක්තිය හොයා ගන්න පුළුවන්. එතකොට මුළු වර්ගඵලය දන්නවා. ඒකක වර්ගඵලයකට අදාළ ශක්තිය E කියලා දන්නවා. ඒ වගේම ලොකු ගෝලයේ අරයත් එක්ක ඒකට අදාළ ශක්තිය හොයා ගන්න පුළුවන්. එහෙනම් අපි මොකද දැන් කරන්න ඕනේ? දැන් අපි මේ බිඳු 1000 මේ කුඩා බිඳු 1000ට අදාළ මුළු පෘෂ්ඨික වර්ගඵලය හොයාගත්තා. ඒ වගේම විශාල බිඳුවට අදාළ වර්ගඵලය හොයාගත්තා. එතකොට ඒ වර්ගඵල දෙක අතර වෙනසෙන් අපිට හොයාගන්න පුළුවන් වර්ගඵලයේ කොච්චරක් අඩු වුණාද කියලා. එහෙනම් මේ පෘෂ්ඨික ආතතිය මේ දීලා තියෙන පෘෂ්ඨික ආතතිය විශාලත්වයෙන් පෘෂ්ඨික ශක්තියට සමානයි. එහෙනම් ඒකත් එක්ක ශක්ති වෙනස කොච්චරක් වුණාද කියලා ඉඳන් අපිට හොයා ගන්න පුළුවන් පෘෂ්ඨ වර්ගඵලයේ අඩුවීමයි පෘෂ්ඨික ආතතියයි එක්ක. එතකොට ඔයගොල්ලන්ට හිටි ගමන් අමතක වෙනවනේ පුතේ ගෝලේ පරිමාව මොකද්ද ගෝලේ වර්ගඵලය මොකද්ද කියලා. ඔන්න ඒක නිසා ඒකත් ඔන්න මතක තියාගන්න. ගෝලයක පරිමාව 3^4πr ගන්න. ගෝලේ වර්ගඵලය 4πr වර්ගය. ඒකත් මතක තියාගන්න. ඊපස්සේ අපි තව ප්‍රශ්නයක් ගමු. පෘෂ්ඨික ආතතිය 25 වැඩි කිරීම 10^3 මීටරේට නිව්ටන් වන සබන් ද්‍රාවණයකින්
අර සෙන්ටිමීටර 2ක් වන සබම් බුබුලක් පිම්බීමේදී පෘෂ්ඨික බලවලට එරෙහිව කළ යුතු කාර්යය සොයන්න. එතකොට දැන් මේ දැන් ඉස්සල්ලා කතා කරේ ජල බිඳුවක්. ඒ ජල බිඳුවේ ඇතුලේ ජලය පිරීලා තියෙනවා. එතකොට මොකක්ද කරේ? අර ජල පරිමාව මේ අර කුඩා බිඳු 1000 පරිමාවයි ලොකු එක්කෙනාගේ පරිමාවයි හොයාගත්තා. දැන් මෙතන මේ සබම් පටලයක්. එතකොට සබම් බුබුලක් මැද්ද හිස්. එතකොට මැද්ද හිස් නම් එතකොට මොකද්ද වෙන්න ඕනි? ඇතුලෙත් තියෙනවා සබම් පටලයක්, එළියෙත් තියෙනවා සබම් පටලයක්. එතකොට පෘෂ්ඨික ආතතිය දෙගුණ වෙන්න ඕනි. එතකොට අපි පෘෂ්ඨික ආතතිය ඔගලන්ට සමහර පොත්වල ගැමා කියන සංකේතෙනුත් හොයා ගන්න පුළුවන්. එතකොට පෘෂ්ඨික ආතතිය වර විශාලත්වයේ පෘෂ්ඨික ආතතිය විශාලත්වයේ වරක් මුළු වර්ගඵලයේ මෙතන ශක්තිය එන්න ඕනි. එතකොට ගෝල වර්ගඵලය 4 5 r වර්ගය මෙතන 8ක් වෙලා තියෙන්නේ. ඇයි? ගෝල දෙකක් තියෙනවා වගේ අභ්‍යන්තර පටලයයි බාහිර පටලයයි එක පෘෂ්ඨික ආතතිය දෙගුණ වෙනවා. එතකොට ඒකත් එක්ක අපිට අන්තිමට මේ විදිහේ උත්තරයක් ලැබෙයි පුතේ. මේ ඊළඟ ප්‍රශ්නය අපි බලමු. එකම සබන් ද්‍රාවණයකින් පුම්බන ලද අරය සෙන්ටිමීටර 3ක් වන සබන් බුබුලකුත් අරය සෙන්ටිමීටර 4ක් වන තවත් සබන් බුබුලකුත් සමෝෂ්ණ තත්වයන් යටතේ එකිනෙක සමග හාවි ලොකු බුබුලක් සාදයි. ලොකු බුබුලේ අරය සොයන්න. මොකද්ද මේ සමෝෂ්ණ තත්ව යටතේ කියන වචනෙන් කියන්නේ? දැන් අපි දන්නවනේ. අපි දන්නවා අරය සෙන්ටිමීටර 3ක් වන සබන් බුබුලේ තියෙන ශක්තිය හොයාගන්න දන්නවා. ඒ වගේම අරය සෙන්ටිමීටර 4ක් වෙන සබම් බුබුලේ ශක්තිය හොයාගන්න දන්නවා. කොහොමද හොයාගන්නේ? පෘෂ්ඨික ආතතිය වරක් මේ මුළු පෘෂ්ඨ වර්ගඵලයෙන් අපිට මුළු ශක්තිය හොයාගන්න පුළුවන්. එතකොට දැන් මේකේ සමෝෂ්ණ තත්ත්වයට කියන්නේ මොකද්ද? මේ දෙන්න එකතු වෙලා මේ දෙන්නගේ තියෙන ශක්තිය කිසිදු හානියකින් තොරව අර ලොකු සබම් බුබුලටත් හම්බ වෙනවා කියන එක තමයි මේ සමෝෂ්ණ තත්ත්ව යටතේ කියන වචනෙන් අදහස් වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ තාපගතික ක්‍රියාවලිය වලදී සමෝෂ්ණයි කියලා ඉඳන් කියවහම අභ්‍යන්තර ශක්තිය වෙනසක් වුන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ ඉගෙන ගත්තානේ නේද? එතකොට මේකෙත් මොකද්ද වෙන්නේ? ශක්ති වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පොඩි ගෝල දෙකේ ශක්තිය එකතුව පොඩි ගෝල දෙකේ ශක්ති දෙකේ එකතුව ලොකු සබම් ගෝලයේ සබම් බුබුලේ ශක්තියට සමානයි. එතකොට ඕක තමයි වෙන්නේ. එතකොට මේ විදිහට ප්‍රකාශනය ලිව්වත් දෙක කියන ඉලක්කම ඔක්කොටම පොදු වෙනවා, 4යි 5 කියන එකත් ඔක්කොටම පොදු වෙනවා. අන්තිමට ඉතිරි වෙන්නේ අපිට මෙන්න මේ විදිහ ප්‍රකාශනය. එතකොට මේ අරයන් ආදේශ කරලා ඔයගොල්ලන්ට අවසාන උත්තරය ගන්න පුළුවන්. ලොකු සබම් බුබුලේ අරයට අදාළ අවසාන උත්තරය ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු පුතේ මොකද්ද ස්පර්ශ කෝණ කියන්නේ කියලා. දැන් ඉස්සෙල්ලා කිව්වනේ මේ මායිමක් හම්බ වෙන තැනකදී තමයි මේ මාවකයක් හැදෙන්නේ. ඒතර මේ අවස්ථා දෙකක් මේ ද්‍රවය මේ මායිම් වෙන තැන තියෙන විදි දෙකක්. ඒකට මෙතන තියෙන්නේ මේ විදිහට මේ පැත්තට මායිම් වෙලා ඒකට දැකලා තියෙනවද රසදිය බිඳුවක් ජලයේ පෘෂ්ඨයක් මත පිටට වැටලා තියෙන අවස්ථාවක් අන්නේ ඒ වගේ. මේ ජලය වගේ. ඒකට මෙතන ස්පර්ශ කෝණ කියන්නේ මොකද්ද? ස්පර්ශ කෝණ කියන්නේ ඝනයත් ඒ කියන්නේ මේ වීදුරු හරි මොකක් හරි ඝන පෘෂ්ඨය ඝනය හා ද්‍රව ස්පර්ශවන ලක්ෂයේදී ද්‍රව පෘෂ්ඨයට අඳින ස්පර්ශකයාත් අතර කෝණය තමයි ඝන ද්‍රව අතුරු මුහුණතේ ස්පර්ශ කෝණය කියලා කියන්නේ. එතකොට මොකද්ද වෙන්න ඕනේ? මේ ද්‍රව මාවකයේ තියෙන තැනට අඳින ස්පර්ශකයක්. ඒතර ඒ ස්පර්ශකයයි මේ බිත්තියයි අතර කෝණේ තමයි ස්පර්ශ කෝණේ වෙන්නේ. ඒතර ස්පර්ශ කෝණේ මෙන්න මේ විදිහට අඳින ස්පර්ශකයත් එක්ක මේ තියෙන කෝණි තමයි ස්පර්ශ කෝණේ වෙන්නේ. ඒතර ස්පර්ශ කෝණය මහා කෝණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුළු කෝණයක් වෙන්න පුළුවන්. අංශක 90ක් වෙන්න පුළුවන්. එතකොට ඒවත් එක මොකද්ද වෙන්නේ? මේ ස්පර්ශ කෝණේ මහා කෝණයක් නම් ඒකෙන් ද්‍රව ඒ ද්‍රව මගින් පෘෂ්ඨ තෙත් කරන්නේ නැහැ. ස්පර්ශ කෝණ සුළු කෝණයක් නම් ඒ ද්‍රව මගින් පෘෂ්ඨ තෙත් කරනවා. අර නෙළුම් කොළේ තියෙන ජල බිඳුව ගත්තා වගේ. එතකොට ඒක මෙන්න මේ වගේ එකක් නේ තියෙන නෙළුම් කොළේ තියෙන ජල බිඳුව. එවනම් අපි නිකන් අපි පොළවකට වතුර ටිකක් හිරුවොත් මේ වගේ නේ තියෙන්නේ පුතේ. එතකොට මේ පොළවට වතුර ටික මේක තෙත් කරනවා. මේකේ පෘෂ්ඨ තෙත් කරන්නේ නැහැ. එතකොට ස්පර්ශ කෝණියත් එක්ක ඔය විදිහට තමයි සම්බන්ධය හැදෙන්නේ. මේ පෘෂ්ඨ ස්පර්ශ කෝණි ගන්න අවස්ථා කීපයක්. දැන් අපි කියවනේ ස්පර්ශ කෝණේ සුළු කෝණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පර්ශ කෝණේ අංශක 90ක් වෙන්න පුළුවන්. ස්පර්ශ කෝණේ
බිඳුවක් වෙන්න පුළුවන් ඒ වගේම ස්පර්ශ කෝණය මහා කෝණයක් වෙන්නත් පුළුවන් එකට සුළු කෝණයක් නම් මෙන්න මේ විදිහට මාවකයේ මේ විදිහට තියලා මේ මාවකයේ දිගේ බල ක්‍රියා කරනවා මේක ස්පර්ශ කෝණි සුළු කෝණයක් නම් ස්පර්ශ කෝණි බිඳුවයි කියලා කියන්නේ මේ බල ක්‍රියා කරන්නේ මේ පෘෂ්ඨිකා මෙතන මේ මෙන්න මේ බිත්තිය දිගේ තමයි තියෙන්නේ එතකොට මේ මෙතන මේ විදිහට මේ පෘෂ්ඨයේ දිගේ පෘෂ්ඨිකාතිති බල ක්‍රියා කරන්නේ මේ විදිහට තියෙන්නේ එතකොට මහා කෝණයක් නම් අන්න අර විදිහට තියෙනවා එතකොට මේ අවස්ථා ඔක්කොම අපට හම්බ වෙන්න පුළුවන් මේ ස්පර්ශ කෝණය සුළු කෝණයක් තියෙන අවස්ථාවක් ස්පර්ශ කෝණ අංශක 90යි ස්පර්ශ කෝණ මහා කෝණයක් වෙන අවස්ථාවක් එතකොට ඒ අවස්ථා තුන ඔන්න වෙන වෙනම තියෙනවා ස්පර්ශ කෝණය නියතයක් නෙමෙයි පුතේ ස්පර්ශ කෝණයේ ද්‍රව්‍ය මත වගේම ඒ තියෙන බිත්තිය මතත් රඳා පවතිනවා එතකොට ඒ කියන්නේ දැන් අපි ජලය ගත්තොත් එයා තියෙන එක එක තැනත් එක්ක දැන් අපි කතා කරපු උදාහරණ මෙහෙමයිනේ නේද අපි දැන් කතා කරේ දැන් නෙළුම් කොලේ මතදී එයා තෙමෙන්නේ කියලා කිව්ව. එතකොට තෙත් කරන්නේ නැත්නම් ඒක මහා කෝණයක්. එතකොට තෙමනවා අපි නිකන් පොළවට වතුර ඉහිරුවොත් එතකොට වතුර බින්දු බින්දු අර නෙළුම් කොලේ තියෙනවා වගේ තියෙන්නේ නේ. එතකොට ඒක ඒ වෙලාවේ ඒක සුළු කෝණයක් වෙනවා ස්පර්ශ කෝණය. එතකොට මේ ද්‍රව්‍ය මත විතරක් නෙමෙයි ඒක ස්පර්ශ වෙලා තියෙන බිත්තිය මතත් ස්පර්ශ කෝණ කියන එක රඳා පවතිනවා. එතකොට මේ ඔගලන්ට උදාහරණයක් කියන එක එක මත්තු පිටවල් වල ද්‍රවවල ස්පර්ශ කෝණ මොනවාද කියලා. එකම ජලයේ පුතේ මේ පෘෂ්ඨ දෙකකදී හැසිරෙන ආකාර දෙක දෙකක්. එතකොට මේ වගේ අර මත්තු පිට ලිස්සන සුළු පෘෂ්ඨයකදී මෙතන ස්පර්ශ කෝණි මහා කෝණයක්. එහෙම නැති පෘෂ්ඨයකදී පිරිසිදු වීදුරු වගේ පෘෂ්ඨයකදී ස්පර්ශ කෝණි සුළු කෝණයක්. හැබැයි වැක්ස් තවරල වගේ තියෙන විදුරු පෘෂ්ඨයකදී ස්පර්ශ කෝණේ මහා කෝණයක්. එතකොට එකම පෘෂ්ඨයේ එකම ද්‍රව්‍ය අවස්ථා දෙකත් එක්ක මායිම් දෙකත් එක්ක ස්පර්ශ කෝණ දෙක දෙකක්. එතකොට ද්‍රව්‍ය මත වගේම එයා තියෙන පෘෂ්ඨයේ මතත් ස්පර්ශ කෝණය කියන එක රඳා පවතිනවා. එතකොට දැන් මේ ස්පර්ශ කෝණයත් එක්ක ද්‍රව්‍යයකට මොකද්ද වෙන්නේ? දැන් මායිමේ මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට මේ ද්‍රව කඳ මෙහෙට ඇදුණේයි බිත්තිය මගින් ද්‍රවය මත දැන් මේ දෙන්න කවුද බිත්තියයි ද්‍රවයයි ඉන්නේ එතකොට බිත්තිය මගින් ද්‍රවය මත බලයක් ඇති වෙලා ද්‍රවයේ ඉහළට ගිහිල්ලා එතකොට ඒ වගේම ද්‍රවය මගින් බිත්තිය මතත් බලයක් ඇති වෙනවා දැන් මෙතන ද්‍රවය මත ඇති වෙච්ච බලය නිසා ද්‍රවයේ ඉහළට ඇදුණා එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයත් එක්ක ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් තියෙන්න ඕනේ ද්‍රවය මගින් බිත්තිය මත එතකොට දැන් මේක මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා නවතින්නේ කොයි වෙලාවට ආවට පස්සේද මේ ඉහළට තියෙන පෘෂ්ඨිකාතති බලයයි මේ ද්‍රව කඳේ බරයි සමාන වුණ වෙලාවේ සමතුලිත වෙලා මේක ඉහළට අනේක නවතිනවා එතකොට මෙතන දැන් අපි මේ තියෙන බලය ගත්තාම මේක සංරචක දෙකක් ගන්න පුළුවන් සිරස් සංරචකයයි තිරස් සංරචකයයි දෙකක් ගන්න පුළුවන් එතකොට දැන් තිරස් සංරචක ටික මෙන්න මේ විදිහට අරයක් විදිහට අරිය විදිහට මේ බල ටික තියෙනවා එතකොට හැම බලයකටම සමාන ප්‍රතිවිරුද්ධ බලයක් හැදෙන හින්දා අපි මේ මෙන්න මේ තිරස් සංරචක ටික සැලකිල්ලට ගන්න ඕනේ නැහැ එතකොට ඒකක දිගක් මත තියෙනවා මෙතන මෙන්න මේ සංරචකේ එතකොට මුළු පරිධිය වටේටම තියෙන මුළු බලය mg කියන බලයත් එක්ක සමාන වුණාම තමයි මේ ද්‍රව කඳ සමතුලිත වෙන්නේ. දැන් අපි මේ කේශික උද්ගමණය කියන එකේනට කේශික උද්ගමණය කියලා කියන්නේ මොකද්ද? දැන් මේ කේශික නාලය ද්‍රවයකට දැම්මහම මේ කේශික නාලය දිගේ ද්‍රව කඳ ඉහළ යනවා. එතකොට මොකක් නිසාද ඒක වෙන්නේ පෘෂ්ඨිකාතතිය කියන සංසිද්ධියත් එක්ක පෘෂ්ඨිකාතති බල ඇති වෙලා මේ ද්‍රව කඳ ඉහළ යනවා. එතකොට මේ ද්‍රව කඳ ඉහළ ගිහිල්ලා අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට පෘෂ්ඨිකාතති බලයි ද්‍රව කඳේ බරයි සමාන වුණාට පස්සේ මේක නවතිනවා. දැන් අපි හදන්නේ කේශික උද්ගමණයට ප්‍රකාශනයක් ගන්න. දැන් අපි කිව්වා මේක මේ තිරස් බල සැලකිල්ලට ගන්න ඕනේ. සිරස් බල විතරයි සැලකිල්ලට ගන්න ඕනේ. එතකොට පරිධිය වටේට 2πr කියලා කිව්වේ මේ වෘත්තේ පරිධිය. t කියලා කිව්වේ ඒකක දිගක් මත ඇති වෙන බලය. 2πrt cos θ කියලා කිව්වේ සිරස් සංරචකේ. θ ස්පර්ශ කෝණයක් තියෙන එක්කෙනාගේ සංරචකේ තමයි අපි සිරස් සංරචකේ තමයි මේ ගත්තේ. එතකොට ඕක ද්‍රව කඳේ බරට සමාන වුණාම තමයි මෙයා ගිහිල්ලා නවතින්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතන h rho g සමානයි 2ක් t cos θ බෙදීම r කියලා ප්‍රකාශනයක් අන්තිමට ගන්න පුළුවන්. මේ පද මේ පොදු පද කැන්සල් වෙලා යනවා.
එතකොට අපිට අන්තිමට මෙහෙම ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මේ දැන් අපි ඉස්සෙල්ල මොකක්ද ඉගෙන ගත්තේ? මේ HRG සමානයි 2t cos θ බෙදීම r කියලා ප්‍රකාශනයක් ගත්තා. ඒ කියන්නේ මොකද්ද? මෙතන h වැඩි වෙන්න නම් r කියන එකේනා අඩු වෙන්න ඕනේ. R අඩුවෙන්නේ අඩුවෙන්නේ කියන්නේ කේශික නලයේ අරය අඩුවෙන්න අඩුවෙන්න මොකද වෙන්නේ ඉහළ නගින උස කියන එකේ නා වැඩි වෙනවා. එතකොට මේ අවස්ථා කීපයක් තියෙන්නේ. මේ නලයේ අරේ එන්න අඩු වෙලා. එතකොට ඕගලන්ට පේනවද පුතේ? දැන් මෙතනට වඩා මෙතන කේශික උද්ගමනේ ගොඩක් වැඩි. මොකද්ද සිද්ධ වෙච්ච වෙනස? අරය අඩු වෙන නිසා කේශික උද්ගමනේ වැඩි වුණා. දැන් සුළු කෝණ තියෙන ද්‍රවවලට අදාළව කේශික උද්ගමනයක් වෙනව වගේම මහා කෝණ තියෙන ද්‍රවවලට අදාළව සිද්ධ වෙන්නේ කේශික පාතනයක්. එතකොට අර විදිහටම කේශික පාතනයත් අපිට කියන්න පුළුවන් HRG කියන්නේ 2t cos θ බෙදීම r කියලා අපිට කේශික පාතනයත් අපිට කියන්න පුළුවන්. දැන් කේශික උද්ගමනේ එන්න එන්න වැඩි වුණානේ. අර අඩු වෙන්න එතකොට කේශික පාතනයත් එන්න එන්න වැඩි වෙනවා. අර අඩු වෙන්න ඊට පස්සේ දැන් අපි පෘෂ්ඨ ගත්තාම පෘෂ්ඨවල පීඩනත් එක්ක මොකද වෙන්නේ? දැන් මේ බලුන් එක පුම්බන අවස්ථාවක්. දැන් මොකද වෙන්නේ? ඇතුළේ පීඩනය වැඩි වෙන්න මේ බිත්තිය එළියට තල්ලු කරනවා. මේ දෙපැත්ත පීඩන සමානයි නම් බිත්තිය මේ විදිහට තියෙන්නේ. මෙහෙන් පීඩනය වැඩි වෙන්න මෙහෙන් තල්ලු වෙනවා. මෙහෙන් පීඩනය වැඩි වෙන්න මේ පැත්තට තල්ලු වෙනවා. එතකොට ඔය කියන අමතර පීඩනයක් දැන් ඔය විදිහට ගෝලාකාර වෙන්නේ අමතර පීඩනයක් ඇති වෙලානේ. ඒ අමතර පීඩනයට ප්‍රකාශනයක් ගන්න අපි හදන්න. දැන් මේ සම්පූර්ණ ගෝලය ගත්තොත් පුතේ මේක වටේට අපේ පෘෂ්ඨිකාතිති බල අපි කියවනේ හැම පෘෂ්ඨය දිගේ සමානව ප්‍රතිවිරුද්ධව තියෙනවා කියලා. එතකොට මේ බල ටික එකකට එකක් අවලංගු වෙන හිඳ සම්ප්‍රේත්‍යක් ශූන්‍ය වෙන හිඳ අපි ගන්නෙ මොකද්ද? මේ ගෝලෙන් හරි අර්ධයක් කපලා ගන්නවා. එතකොට මේ අර්ධ ගෝලයේ සමතුලිතතාව සැලකුවාම මේ පැත්තෙන් තියෙන වායු ගෝලීය පීඩනයත් එක්ක ඇතිවන බලයක් තියෙනවා. මේ පැත්තුනුත් වායු ගෝලීය පීඩනයත් එක්ක ඇතිවන බලයක් තියෙනවා. ඒ වගේම මේ පෘෂ්ඨයේ දිගේ ක්‍රියා කරන පෘෂ්ඨික ආතති බල තියෙනවා. එතකොට දැන් මේක මොකද වෙන්නේ? මේ පෘෂ්ඨික ආතති බලත් එක්ක දැන් මේ අපි කතා කරන මේ උදාහරණය ජලය ඇතුළේ තියෙන වායු බුබුලක් කියලා හිතන්න. හොඳද? එතකොට දැන් මේ පෘෂ්ඨිකාන්තති බලත් එක්ක මේක සම්තුලනය වෙනවා නම් මේ F1 කියන දැන් පෘෂ්ඨිකාන්තති බල තියෙන්නේ මේ පැත්තට. එතකොට F2 කියන බලයයි පෘෂ්ඨිකාන්තති බලයයි කියන දෙකේ එකතුව F1ට සමාන වෙන්න ඕනේ. දැන් බලය කියන්නේ මොකද්ද? පීඩණය වරක් වර්ගඵලය. එතකොට දැන් පීඩණය මේ විදිහට මේ හැම පෘෂ්ඨයකටම පෘෂ්ඨයට ලම්බකව පීඩණය තියෙයි. එතකොට මේකත් අපිට සංරචක දෙකකට විභේදනය කරන්න පුළුවන්. තිරස් සිරස් මෙහෙම සංරචක දෙකක් එනවා. ඒකිනුත් මේ සිරස් ටික කැන්සල් වෙලා ගියාම තිරස් බල ටික නිතර වෙන්නේ. එතකොට තිරස් බල ටික තියෙන්නේ මේ වෘත්තයක වර්ගඵලයක් ඇතුළේ තමයි තිරස් බල ටික තියෙන්නේ. දැන් අන්තිමට මොකක්ද එන්නේ? පීඩණය වරක් වර්ගඵලය කියලා අපි බලය ලිව්වා. අන්තිමට මොකක්ද අපිට ගන්න පුළුවන් වෙන්නේ? පොදු පද අපි අවලංගු කරනවා. අන්තිමට පීඩන අන්තරය 2t/r කියලා අපිට ප්‍රකාශනයක් ලැබෙනවා. එතකොට දැන් මේ අපි ගත්තේ මොකද්ද? මං කිව්වා ජලය ඇතුලේ තියෙන වායු බුබුලක්. එතකොට මේ පොදු පද අවල මේ පීඩණයට බලයට අදාළ ප්‍රකාශන ලියලා පොදු පද ටික අවලංගු වෙලා ගිහිලා තමයි අපිට අන්තිමට මෙන්න මේ ප්‍රකාශනය ආවේ. හැබැයි දැන් සබම් බුබුලක් ගත්තොත් මොකද වෙන්නේ? සබම් බුබුලක අපි කිව්වා ඇතුළෙත් මායිමක් තියෙනවා එළියෙත් මායිමක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? පෘෂ්ඨිකාතති බල දෙගුණ වෙනවා. අර දෙකක් කියන ඉලක්කම් වෙනුවට දෙවලක් දෙක හතරයි කියලා ඉලක්කමක් ඇවිල්ලා සබම් බුබුලක් වගේ එහෙම ඇතුළෙත් වාතේ එළියෙත් වාතේ මායිම් දෙකක් තියෙන අයට අදාළව පුතේ 4t/r අමතර පීඩණයට අදාළව 4t/r කියලා ප්‍රකාශනය වෙනස් වෙන්න ඕනි. දැන් අපි මේකත් එක්ක ගැටලුවක් බලමු. එකම සබන්ද්‍රාවණයකින් පුම්බවා ඇති පොදු පෘෂ්ඨයකින් එකිනෙකට හා ඕ සබම් බුබුලු දෙකක ආරය සෙන්ටිමීටර 4යි 12යි කියලා තියෙනවා. එතකොට සබම් බුබුලු දෙකේ පොදු පෘෂ්ඨයේ ආරය තමයි අපෙන් අහන්නේ. එතකොට දැන් මෙතන පීඩණය P1, මේකේ ආරය R1, මේක P2, ලොකු බුබුලේ ආරය R2. එතකොට අමතර පීඩණයට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් කුඩා බුබුලට
ලොකු බුබුලට අමතර පීඩනයට ප්‍රකාශනයක් ලිව්වා. ඒ වගේම මෙන්න මේ දෙන්නගෙන් අපිට ගන්න පුළුවන් P1 රින්න P2ට ප්‍රකාශනයක් ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතන මේ ගෝල දෙකේ මෙතනයි මෙතනටයි තවත් මායිමක් තියෙනවනේ. එතකොට එතනටත් අපිට අමතර පීඩනයට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. අර අතුරු මුහුණතේ අරයත් එක්ක ආයි අමතර පීඩනයට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. දැන් මෙතනිනුත් P1 රින P2 කියලා එකක් ගත්තා. මෙතනිනුත් P1 රින P2 කියලා එකක් ගත්තා. මේ ප්‍රකාශන දෙක සමාන කරලා අපිට ප්‍රකාශනයක් හදා ගන්න පුළුවන්. දැන් මොකද උනේ? අතුරු මුහුණතේ අරේ පරස්පරය අර ලොකු ගෝල දෙකේ අරයන්වල පරස්පරව අරයන්ගේ පරස්පරවල වෙනසට සමානයි කියලා තමයි අපිට අවසාන ප්‍රකාශනය ලැබෙන්නේ. මේ හැම මායිමටම අමතර පීඩනයට ප්‍රකාශන ලියුපු එක තමයි උනේ. ද්‍රව මායිම් තුනක් තියෙනවා, අරයන් තුනක් තියෙන ද්‍රව මායිම් තුනක් තියෙනවා. ඒකත් එක්ක ඔන්න අරය හොයාගත්තා. හරි නේද? දැන් අමතර පීඩන ක්‍රමයෙනුත් කේශික උද්ගමණයට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. දැන් මේකේ දැන් මේ කේශික උද්ගමණයක් සිද්ධ වුණා. මෙතන මාවකයක් හැදුණා පුතේ. මාවකයට ලියන්න පුළුවන් මේ එළිය පීඩනය PA කියලා ගමු, ඇතුළ පීඩනය PB කියලා ගමු. එතකොට මාවකයට වට ලියන්න පුළුවන් PA ඍණ PB කියන්නේ 2T/R කියලා. ඒ වගේම මේ ද්‍රව කඳ ගත්තහම මේ වායු ගෝලයෙමනේ මෙතනක් තියෙන්නේ. එතකොට මේ ද්‍රව පෘෂ්ඨයේ පීඩනය PA. එතකොට PB ධන HG කියලා ලියන්න පුළුවන් ද්‍රව කඳ සලකලා PA කියන පීඩනය. මේකෙන් ඔයාලට හදා ගන්න පුළුවන් ප්‍රකාශනයක් PA ඍණ PB කියන එකට. මෙතනන් තව මාවකයේ සලකලා PA ඍණ PB ප්‍රකාශනය. නම් මෙන්න මෙයයි මෙයයි සමාන කරපුවාම HG සමානයි 2T/R කියලා ප්‍රකාශනයක් ලැබෙනවා. එතකොට මේකේ මේ මාවකයේ සම්පූර්ණ වෙන විදිහට ගෝලයක් ඇන්දොත් නලේ අරයයි මාවකයේ අරයයි එක සම්බන්ධයක් හදා ගන්න පුළුවන් අපිට. මෙතන මෙන්න මේ ත්‍රිකෝණ සලකලා cos θ කියන්නේ සිම්පල් R බෙදීම capital R කියලා අපිට ඔන්න ප්‍රකාශනයක් හදා ගන්න පුළුවන්. එතකොට ඒකේ R මෙතෙන්ට ආදේශ කරපුවාම ඔන්න තවත් ප්‍රකාශනයක් හදා ගන්න පුළුවන් අපිට. මේ මාවකයේ අරය සලකන්නේ නැතිව නලේ අරය විතරක් සලකලා ස්පර්ශ කෝණෙත් එක්ක ප්‍රකාශනයක් හදා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ කේශික නලයක තියෙන ද්‍රව කඳක් තියෙන විදිය. කොට දැන් මෙතන මාවකයක් තියෙනවා. මෙතන මාවකයේ පිළියෙල වෙන්නේ කවුරු නිසාද? මෙතන මාවකයේ පිළියෙල වෙන්නේ පෘෂ්ඨිකාතති බලත් එක්ක පුතේ. හැබැයි දැන් මෙතනට තියෙන පෘෂ්ඨිකාතති බලද නෑ. මේ ද්‍රව කඳේ බරත් එක්ක මෙතනට තියෙන එකත් එක්ක තමයි මෙතන මාවකයේ පිළියෙල වෙන්නේ. එතකොට මෙතනට ඕගොල්ලන්ට අර P1 ඍණ P2 කියන එකේනා 2T/R1 කියලා ඉඳන් ලියන්න පුළුවන්. එතකොට ඒ වගේම අර අපි ඉස්සෙල්ලා ගත්ත සම්බන්ධය, අපි මෙතන හදාගත්ත සම්බන්ධය, මේ නලේ අරයයි මාවකේ අරයයි එක තියෙන සම්බන්ධය, ඒකත් අතෙන්ට යොදා ගන්න පුළුවන්. හැබැයි මේ මාවකේට ඕක හදා ගන්න බෑ. අනිත් එක මේ මාවකේ හැඩය, මෙතන මාවකේ හැඩය මෙහෙම වෙන්න ඕනි කියලා එකක් නෑ. මෙතන පීඩන දෙක සමානයි නම් මේ මාවකේ සමතල වෙන්න පුළුවන්. මේ පැත්තට උත්තර වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඔය කියන ඕන විදිහකට මෙතන මාවකේ තියෙන්න පුළුවන්. එතකොට මේ ඉහළ මාවකයේ සලකලා අපි පෘෂ්ඨිකාතතියත් එක්ක සම්බන්ධ ලිව්වා. පහළ මාවකයේ සලකලා අපි එතන මාවකයේ හැඩයත් එක්ක මෙතන අපි ලිව්ව සම්බන්ධ. එතකොට මෙතනට ලියන්නේ මාවකයේ අරය. එතකොට ඒකත් එක්ක සම්බන්ධ ලිව්වා. ද්‍රව කඳේ සමතුලිතතාව සලකලා P2 ධන HG P3ට සමානයි කියලා ලිව්වා. එතකොට ඒකත් එක්ක අපිට මේ වගේ ගැටලු විසඳන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඕනේ දේ මොකද්ද? පහළ මාවකයට අර පෘෂ්ඨිකාතතියත් එක්ක අර ස්පර්ශ කෝණයයි අරයයි එක්ක තියෙන සම්බන්ධය පහළ මාවකයට යොදා ගන්න බැහැ. මොකද පහළ මාවකයේ පිළියෙල වෙන්නේ පුතේ පෘෂ්ඨිකාතතිය කියන සංසිද්ධිය නිසා නෙමෙයි. එතකොට මේ තියෙන්නේ මොකද්ද? බාහුව සිරස තිබෙනසේ තබාන ඇති U බටේක එක් බාහුවක අභ්‍යන්තරාරය මිලිමීටර 7යිලු, අනික් බාහුවේ අභ්‍යන්තරාරය 0.5 මිලිමීටර්ලු. එතකොට U බටේන් කොටස පෘෂ්ඨිකාතතිය 70 වැඩි කිරීම 10^3U ජලයෙන් පුරවා ඇතනම් බාහුව දෙකේ තියෙන ද්‍රව කඳන්වල උසේ වෙනස. දැන් ඔයගොල්ලෝ මේ වගේ ගණන් හදලා තියෙනවා මොනවලද? ද්‍රව ස්ථිති විද්‍යාවේ යටතේ U නලවල ගණන් හදලා තියෙනවා පුතේ. හැබැයි එතනදි මොකක්ද උනේ?
එකම ද්‍රවයක් දැක්මොත් යෝනාලේ බාහුව දෙකේ මට්ටම් දෙකේ අන්තරයක් නැහැ. ද්‍රව දෙක එකම මට්ටමේ තියෙන්නේ. හැබැයි මෙතන මොකද්ද උනේ? මෙතන මේ බාහුව පොඩි නිසා පෘෂ්ඨිකාතිති බලත් එක්ක මොකද උනේ? කේශික උද්ගමනයක් ඇති වෙනවා. එතකොට ඕගොල්ලන්ට ලියන්න පුළුවන් සම්බන්ධතා මොනවාද? මම මේ ඕගොල්ලන්ට පෙන්වන්නේ එක එක විදිහේ ගැටළු ඕගොල්ලන්ට ආවහම ඕගොල්ලන්ට කොහොමද විසඳ ගන්න යොදා ගන්න පුළුවන් කියන එක. එතකොට මේ මාවකයට ලියන්න පුළුවන් අමතර පීඩනයේ ප්‍රකාශනයේ P1 ඉන්න P2 සමානයි 2ක් T8 R කියන එක. මේ මාවකයටත් ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට එකම ද්‍රවයේ එකම තිරමට්ටමේ පීඩන සමාන නිසා ඔයාලට ලියන්න පුළුවන් HRG කියන සම්බන්ධෙත් එක්ක මේ මාවකයේ පහළ ලක්ෂයේ පීඩනයයි HRG පීඩනයයි මෙතන මාවකයේ පහළ ලක්ෂයේ පීඩනයට සමානයි කියලා ඔයගලන්ට ලියන්න පුළුවන්. එතකොට මාවකයේ හැඩය තීරණය වෙන්නේ කොහොමද? දැන් මාවකය මෙහෙම මාවකයකට එන්න පුළුවන් අවම අරය. මොකද්ද වෙන්නේ? නලේ අරය. නලේ අරයට වඩා අඩු මාවකයක අරයක් තියෙන්න පුළුවන්ද? ප්‍රායෝගිකව හිතන්න පුතේ දැන් මේ පැත්තට මෙහෙම තියෙන්න පුළුවන්. මේ පැත්තට මෙහෙම තියෙන්න පුළුවන්. එහෙම නැතිව මේ මේකට වඩා පොඩි අරයක් තියෙන මාවකයක් හැදෙන්න පුළුවන්ද? බැහැ නේද? එතකොට නලේ අරය මාවකයේ අරයට සමාන වෙන අවස්ථාව තමයි මාවකයකට පැවතින පුළුවන් අවම අරය. මේ තියෙන්නේ 2017 භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රයේ කොටසක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ රචනායකයේ මේ ඕගොල්ලන්ට ගණිත ගැටලුවක් එක්ක ආවර මං ඉස්සෙල්ල කියපු උදාහරණේ. දැන් මං ඕගොල්ලන්ට කලින් කතා කරපු උදාහරණේ මෙතන මාවකයේ තිබ්බේ පහළට. දැන් මේ උදාහරණේ මේ මාවකයේ තියෙන්නේ ඉහළට. එතකොට මේකේ මේ 2017 රචනා ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නේ F කොටසයි G කොටසයි H කොටසයි තමයි මෙතන මේ කතා කරලා තියෙන්නේ. එතකොට මේක කියනවා මේ ඉහළ ඉහළ සහ පහළ මාවකවල වක්‍රතාරයන් දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ කියන්නේ මොකද්ද අපිට? මේ ද්‍රව කන්දේ උස H ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්නලු. දැන් පුළුවන් නේද පුතේ ඔයගොල්ලන්ට මේ ප්‍රකාශනයේ ව්‍යුත්පන්න කරන්න? එතකොට මෙතන අමතර පීඩනයට ප්‍රකාශනය ගත්තා, මෙතන අමතර පීඩනයට ප්‍රකාශ ගත්තා. මේ ද්‍රව කන්දේ මේ මාවකයේ ඇතුළේ පීඩනයයි මෙතන ඇතුළේ පීඩනයයි මේ දෙන්න අතර සම්බන්ධයක් ගත්තා HRG එක්ක. එතකොට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ කොටස කියන්නේ H උස ගණනය කරන්නලු. ඒ කියන්නේ මොකද්ද? අර ගත්ත ප්‍රකාශනයට අගයන් ආදේශ කළා සුළු කරන්න කියලා තමයි ඔන්න ඊළඟ කොටස කියන්නේ. එතකොට මේකට අදාළ පිළිතුර තමයි මේ දීලා තියෙන්නේ. මේක තව එක කොටසක මෙතන අහලා තියෙනවා. මේකේ පීඩනයේ වැඩි අවස්ථාවක් සැලකලා දැන් මාවකේ මොන වගේද තියෙන්නේ කියලා අඳින්න කියලා කියන ඕගොල්ලන්ට H කොටසේ. දැන් පීඩනයේ වැඩි වෙන මොකද්ද වෙන්න ඕනි? මේක ඇතුළට තෙරපෙන්න ඕනි නේද? එතකොට මේ දැන් මේකේ මට ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ මෙතන මේකේ මේ කලින් මාවකයට සාපේක්ෂව රූපය ඇඳලා නැත්තම් ඕගොල්ලන්ට මෙතන ලකුණු ලැබෙන්නේ නෑ පුතේ. ඒක නිසා මෙන්න මේක තමයි මට ඕගොල්ලන්ට පෙන්වන්න ඕනුනේ. ඕගොල්ලෝ මම දන්නවා 2017 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. එතකොට ඒකත් එක්ක මේක බලන්න. දැන් අද අපි කතා කළේ මොනවාද පුතේ? අපි කතා කරේ ඕගොල්ලන්ගේ 10 පාඩම පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩමේ පෘෂ්ඨිකාතිතිය කියන පාඩමේ කොටසක් තමයි අපි කතා කරේ. දැන් මේකට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අපිට කතා කරන්න තියෙනවා. එතකොට තවත් ගැටලු කීපයක් එක්ක මේ පාඩමේ ඉතුරු ටික අපි තවත් දවසක කරමු. එතකොට එහෙමනම් ඔයගොල්ලෝ මේ ඉගෙනගත්තු දේවලුත් එක්ක හොඳට ප්‍රශ්න කරලා ඉඳන් හොඳට විභාගයට ඔයගොල්ලන් ළඟ එන විභාගයට දැන් විභාගෙ එන්න ළඟ වෙනව නේද? ඒක විභාගයට හොඳට සෝදානම් වෙන්න කියලා ඉඳන් මම ඔයගොල්ලන්ට සුබ පතනවා පුතේ.